පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කළා. මේ අයවැයෙන් කියනවා මෙන්න මේ ගංජාගේ ඉන්න කියලා. හිතන්නට ඕන මේක අර කමිටුවක් පත් කළා තියෙන නිසා අපිට දෙපාරක් හිතන්න පුළුවන්. හැබැයි නීතියක් මේක කරන්න කියලා වුණා නම් මම මේ අයවට අනිවාර්යයෙන්ම විරුද්ධ අත උස්සනවා. අපේ රටේ තියෙන යටිතල පහසුකම් පිළිබඳව විවිධ ව්‍යාපෘති අපි හිතුමතේ වෙනත් වෙනත් රටවලට හිතුමතේ විදේශීය සමාගම් වලට නොදී යුතුයි එහෙම දෙනවා නම් අපේ විදේශ ප්‍රතිපත්තිය මැදිස්තයි කියලා අපිට කියන්න බෑ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි එදා නැගෙනහිර පර්යන්තය ජපානයටයි ඉන්දියාවටයි දෙන්න හැදුවා. ඊටවත් දැන් බටහිර පර්යන්තය දෙනවා අදානි සමාගමට. ඒක අපේ විදේශ ප්‍රතිපත්තිය මැදිස්තය කියන එකට අපි අනුකූල නැහැ. ඒ වගේම තමයි එදා හම්බන්තොට වරාය දෙන්න හැදුවා ඇමරිකාවට. ඇමරිකාව ප්‍රතික්ෂේප කළාට පස්සේ ඒක ඉන්දියාවට දෙන්න හැදුවා. ඉන්දියාවත් ප්‍රතික්ෂේප කළාට පස්සේ තමයි ඒක චීනයට දෙන්න හැදුවේ. ඉන්දියාවේ ආරක්ෂාව නිසා යම් යම් තීරණ ගන්නවා කියන එකටත් අපි යම් කිසි සීමාවල් අපි අත්‍යවශ්‍යම දකිය යුතුයි. උදාහරණයක් හැටියට උතුරේ සූර්ය බලශක්ති ඒ ව්‍යාපෘතිය චීන සමාගම දුන්නා. නමුත් ඉන්දියාවේ බලපෑම මත අපි ඒක අවලංගු කරා. ඒක අපේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍යම කළ යුතු නැති දෙයක්. ඒ වගේම තමයි යුවන් බෑන්ග් 5 කියන චීනේ විමර්ශන නෞකාව එනකොටත් ඉන්දියාව විරුද්ධ වුණා. නමුත් ඒ දෙකටම ඉතාම පැහැදිලි පිළිගත හැකි හේතු කාරණා ඉදිරිපත් වුණේ නැහැ. එදා ඉන්දියාව සහ අද ඉන්දියාව වෙනස්. එදා අතීතයේ අපේ බැඳීම් සහ තිබ්බේ අත්‍යවශ්‍යම ඒ ඉන්දියාවේ තිබ්බේ රජවරු පාලනය කරන ප්‍රාන්ත වල තියෙන ආකල්ප අනුව තමයි අපේ බැඳීම් සහ සමිදියාවල් තිබ්බේ. අපේ මධ්‍යම විදේශ ප්‍රතිපත්ති විත්තේ එදා තිබ්බ ඉන්දියාව අනුව නෙමෙයි අත්‍යවශ්‍යම මෙදා තියෙන වර්තමාන ඉන්දියාව අනුවයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වශයෙන් ඉන්නකොට නියම ආකාරයෙන් ඒ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය කටයුතු කළා අනුගමනය කළා නම් වර්තමාන ආර්ථික අර්බුදයෙන් අත්‍යවශ්‍යම අපිට මිදෙන්න තිබ්බා. අපි කැබිනට් එකේදී ඉතා පැහැදිලිව කිව්වා රුසියාවෙන් තෙල් ගන්න කියලා. නමුත් ඇමරිකාව තරහා වෙයි කියලා ඇමරිකාව තරහා වෙයි කියලා රුසියාවෙන් තෙල් ගත්තේ නැහැ. රුසියාවෙන් තෙල් ගත්තා නම් අරගලිය ඇති වෙන්නේ නැහැ. මේ ආර්ථික අර්බුදය බොහෝ දුරට අපිට විඳ ගන්න තිබ්බා.